මාර්තු 9 වෙනිදා පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වෙනවා. අපේක්ෂකයන් 82,000ක් තරඟ කරනවා. දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 30කින් පළාත් පාලන ආයතන 340ක් සඳහා මැතිවරණ රැස්වීම මේ සියලුම කටයුතු දිවයිනේ සියලුම ප්‍රදේශවල පටන් අරන් අකණ්ඩව ඉදිරියට යනවා. මැතිවරණ කොමිෂන් ඒ වැඩ කටයුතු බොහොම ක්‍රමානුකූල ලෙස විධිමත් පරිදි අකණ්ඩව කරගෙන යනවා. තැපැල් ඡන්දවලට දින දැන් නියම කරලා තියෙනවා. පෙබරවාරි 22 23 හා 24. දැන් ඉතාමත් නිශ්චිතයි බොහොම පැහැදිලිව සැකයකින් තොරව අපිට කියන්න පුළුවන් අනිවාර්යෙන් මේ මැතිවරණය මාර්තු 9 වෙනිදා පැවැත් රජය තාම උත්සාහ දරනවා. ඒ මැතිවරණය පැවැත්වීම වැළැක්වීමට ජනතාවට තමන්ගේ තීන්දුව ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට දිගින් දිගටම රජය උත්සාහ දරනවා නම් ඒකෙන් එකම දෙයයි පැහැදිලි වන්නේ. මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භයේදීම රජය අන්ත පරාජය පිළි අරගෙන අවසානයි කියන පණිවිඩය තමයි ඒ ක්‍රියාපරිපාටිය තුළින් රටටම යවන්නේ. දැන් කවුරුත් දන්නවා අද අපි මුහුණ දෙනවා ඉතාමත් බරපතල ආර්ථික අර්බුදයකට. හැබැයි මේ ප්‍රථම වතාව නෙවෙයි. ප්‍රමාණාත්මකව වෙනසක් වෙන්න පුළුවන්. හැබැයි මේ විදිය අභියෝගවලට මුහුණ දීමට අපේ රටට මීට ඉස්සෙල්ලා සිදු වෙලා තියෙනවා අවස්ථා රාශියකදී. ඒ සෑම අවස්ථාවකදීම ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දීලා ඒවා ජයග්‍රහණය කිරීමට අපේ ජනතාවට සහජ ශක්තියක් තිබුණා, අධිෂ්ඨානයක් තිබුණා. හැබැයි මේ අවස්ථාවේදී අපි දකිනවා යම්කිසි සුවිශේෂ ලක්ෂණයක්. ඒ ලක්ෂණය තමයි බුද්ධිගලනය. බුද්ධිගලනය ශ්‍රී ලංකාවේ ලොකු හයියක් ශක්තියක් තමයි අපේ මානව සම්පත්. දැන් අවාසනාවකට මෙන් මේ රජයේ ක්‍රියාපරිපාටිය නිසා බලාපොරොත්තුවක් නැති හේතුව කරන කොටගෙන අපේ බුද්ධිමතුන් විශාල සංඛ්‍යාවක් රට හැරලා යන්ට තීරණය කළා දෙනවා. ගිය වර්ෂයේ විදේශ ගමන් බලපත්‍ර 10 ලක්ෂයක් නිකුත් කළා තිබෙනවා. වෛද්‍යවරුන් 770කට වඩා රට අතහැරලා දාලා ගිහිල්ලා තිබෙනවා. පරිගණක තාක්ෂණය, තොරතුරු තාක්ෂණය වැනි අපේ ආර්ථිකයට ඉතාමත් වැදගත් ක්ෂේත්‍ර සම්පූර්ණයෙන් කඩා වැටෙන තැනට ඇවිල්ලා තියෙනවා. දැන් වෙන මොනවා හදාගන්න පුළුවන් වුණත් මේ පාඩුව පිරිමහා ගන්න ඉක්මනට පුළුවන් කමක් නැහැ. අවම වශයෙන් පරම්පරා දෙකක් යනවා. අපි දකින හැටියට මේක තමයි සිදු වෙලා තිබෙන ලොකුම හානිය. ඒ කරන්නේ අපේ රටේ ආර්ථිකයේ හදවතවන සෑම ක්ෂේත්‍රයකම අපි දකිනවා අද ලොකු අසහනය. වරාය, බැංකු, රෝහල්, පාසල්, විශ්වවිද්‍යාලය මේ සෑම ක්ෂේත්‍රයකම පාරට බහැලා තමන්ගේ දුක් ගැන්විලි බොහොම ආවේගශීලීව, ඒ කියන්නේ හේතු සහිත රටට ඉදිරිපත් කරන තත්ත්වයක් තමයි අපි හැමදැනම දකින්නේ. ඒතර මේක ඉතාමත් පුළුල් ලෙස ව්‍යාප්ත වෙලා තිබෙන දෙයක්. ආයතන එක දෙකකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. හැම ආයතනයක් වගේ පොදුවේ අපි දකින ලක්ෂණයක් තමයි මේක. හැබැයි මේ ආයතන රාශියක් උනාට මේකේ පොදු තේමාවක් තියෙනවා. පොදු තේමාවක්. හැමෝම කියන්නේ එකම දේ. මොකද්ද ඒ දුක් ගැන්විල්ල? ඒ දුක් ගැන්විල්ල තමයි මේ හැමෝම කියන්නේ බදු ගෙවන්න අපි සූදානම්. ඒ ගැන කිසිම සැකයක් වචන දෙකක් නැහැ. රජයේ බදු ප්‍රතිපත්තිය මෙන්න මේ විදියට තමයි අද දැඩි විවේචනයකට රට පුරාම ලක් වෙලා තියෙන්නේ. බදු ගෙවන්න සූදානම්. හැබැයි මේවා අපේ ශ්‍රමය, මාන්සිය, අපේ දාඩියෙන් උපයාගත් මුදල්. දැන් ඒවා තමයි බදු හැටියට රජය ගන්න. ගෙවනවා, කැමැත්තෙන් ගෙවනවා. හැබැයි අපි සෑහීමට පත්වන්න ඕනේ අපෙන් ලබා ගන්න මේ මුදල ප්‍රයෝජනවත් අරමුණක් සඳහා යොදනවායි කියලා. රටේ සංවර්ධනයට, සුභ සාධන කටයුතු වලට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට මේවාට යොදා ගන්නවා නම් අපේ කිසිම පැමිණිල්ලක් නැහැ. හැබැයි අපේ විරෝධය මෙන්න මේකටයි. කිසිම සීමාවක් නැතිව ඇස්පනා පිට අද අපි මේ රටේ දකින දූෂණය හා නාස්තිය අපේ සල්ලි අපේ පසුම්බියෙන් අරගෙන මේ මහා නාස්තිකාර වැඩ කරනවා නම් ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. අන්න ඒකට තමයි අපේ විරෝධය ශක්තිමත් ලෙස ප්‍රකාශ කිරීමට අපි ඉදිරිපත් වෙලා. දැන් නාස්තිය ගැන කතා කරනවා නම් මීට වඩා පැහැදිලි නිදර්ශනයක් නැහැනේ. පෙබරවාරි 4 වෙනිදා සංදර්ශන. ආණ්ඩුවේ නායකයන්ට පමණක් නෙමෙයි අපි හැමෝටම තියෙනවා අපේ රට පිළිබඳ බොහොම ප්‍රබල හැඟීම්.
රටේ ප්‍රෞඩත්වය තියේටර්ස් අභිමානය අපි සියලු දෙනාටම පොදු වේ තිබෙන ඒ හැඟීම හැබැයි තුලනයක් තියෙනවා අපිට පුළුවන් වෙන්න ඕනේ ප්‍රමුඛතා නිවැරදි ලෙස හඳුනා ගන්නට දැන් රජය දිනපතානේ අඳෝනාව සල්ලි නැහැ මොකටවත් සල්ලි නැහැ එහෙනම් එවන් තත්වයක් තුළ මෙම සංදර්ශනය කිසිසේත් සුදුසුද ප්‍රමුඛතා අනුව කළ යුතු දෙයක්ද කියන ප්‍රශ්නය තමයි ඉස්මතු වන්නේ මොකද්ද අද රටේ තිබෙන යථාර්ථය දැන් පෙබරවාරි 17 වෙනිදා දක්වා අපේ දූ දරුවන් උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා හැබැයි ලයිට් කපනවා විදුලි බලය නැහැ කුප්පි ලාම්පු ඉටිපන්දන් එළියෙන් තමයි ඒ දරුවන්ගේ අනාගතය තීරණය වෙන මේ වැදගත් විභාගයට සූදානම් වීමට සිදුවන්නේ තෙල් නැහැ ඒ දූ දරුවන්ට අත්‍යවශ්‍ය කාර්යයක් සඳහා විදුලි බලය සපයා දීමට ඉන්ධන තෙල් නැහැ හැබැයි මේ පෙබරවාරි 4 වෙනිදා සංදර්ශනයට වාහනම 350කට වඩා ආසියාන හෙලිකොප්ටර් ඒවට කොච්චර ඉන්ධන යනවාද එතකොට මේ දෙක අතරින් එකක් තෝරගන්න උවමනා නම් මේ තීරණය කිසිසේත් සාධාරණ ජනතා සංවේදී තීරණයක් හැටියට කිසිම කෙනෙකුට පිළිගන්න පුළුවන් රජයේ යනවා මේ සඳහා වියදම් කළේ රුපියල් මිලියන 200ක් කියලා ඒ ඍජු වියදම් වක්‍ර වියදම් සැලකීමෙන් භාජනය කළාම ඒ වියදම ඊට වඩා හුඟක් විශාල බව අපි දන්නවා දැන් මේ තීරණය කිසිසේත් සාධාරණ තීරණයක් හැටියට පිළිගන්න බෑ මහා නාස්තිය අන්න මේ විදිය දේවල් සඳහා පාවිච්චි කිරීමට අපි බොහොම මාංශයෙන් උපයාගත් මුදල් බදු හැටියට රජය ලබා ගැනීමට තමයි අපේ විරෝධය ප්‍රකාශ කරන්නේ කියන එක තමයි හැම ක්ෂේත්‍රයේම වෘත්තිකයන් නිලධාරීන් සේවකයන් පුන පුනා ප්‍රකාශ කරන්නේ මෙන්න මේ හේතුව නිසා තමයි අපි මේ නිෂ්පල නාස්තිකාරී සංදර්ශනයට සහභාගී නොවුනේ දැන් තව දවස් දෙකකින් පෙබරවාරි 8 වෙනිදා පාර්ලිමේන්තුවේ අලුත් සැසිවාරයක් ආරම්භ වෙනවා මේකේ තියෙනවා හරි අසමාන්‍ය අද්විතීය ලක්ෂණයක් පාර්ලිමේන්තුවේ එක සැසිවාරයක් අවසන් කරලා තව සැසිවාරයක් ආරම්භ කිරීම මාස 7ක කෙටි කාලයක් තුල දෙවතා මෑත අතීතයේ කවදක්වත් කරලා නැහැ මාස 7යි දෙවතා පාර්ලිමේන්තුවේ සැසිවාර අවසන් කළා යලි ආරම්භ කරනවා මේකත් සංදර්ශනය මේ සංදර්ශනයටත් අපි සහභාගී වෙන්නේ නැහැ ඒකට ඉතාමත් පැහැදිලි හේතු තියෙනවා දැන් පෙබරවාරි 8 මාත් හරසරින් මේ පාර්ලිමේන්තු සැසිවාරයේ ආරම්භ කරනකොට න්‍යාය පත්‍රයේ තිබෙන ප්‍රධාන කාරණේ තමයි රාජාසන කතා හැබැයි රාජාසන කතා ප්‍රතිපත්ති ප්‍රකාශන මේවා ගැන අපේ ජනතාව තුල තියෙන ඉතාමත් පැහැදිලි හැඟීමක් හෙම්බත් වෙලා තියෙනවා මේවට හැවුම්කන් දීලා දැන් ඇති වෙලා තව තව රාජාසන කතා ප්‍රතිපත්ති ප්‍රකාශන ආන්ට කිසිම උනන්දුවක් උද්‍යෝගයක් අපේ ජනතාව තුළ කිසිසේත් නැහැ අපිට අවශ්‍යලා තියන්නේ ලස්සන කතා නෙවෙයි විසඳුම් ප්‍රායෝගික විසඳුම් රටේ තිබෙන දැවෙන ප්‍රශ්නවල බැරෑරුම්කම මනවින් අවබෝධ කරගන්න. අද වේල් දෙකක් කන්න බෑ. අත්‍යවශ්‍ය ඖෂධ බෙහෙත් හෙත් රෝහල් වලත් නැහැ ෆාමසි එකකට ගිහිල්ලා ලබා ගන්නත් බැරි තත්ත්වයක් තියෙනවා. ජීවන වේදම ආකාශයට ඉහළින් නගිනවා.
රැකිරක්ෂා අවස්ථා ජීවනෝපාය මාර්ග දහස් ගණන් නැති වෙනවා. කර්මාන්ත ශාලා වැහෙනවා. 30ක් 40ක් බැංකුවකට පොලී ගෙවලා කාටද පුළුවන් කිසිම ව්‍යාපෘතියක් ලාභයක් ලබා ගන්නා විදිහට ගෙන යන්න. දැන් ගෑස් මිල ඊයේ ආයි රුපියල් 334ක් වැඩි කළා. පෙරේදා අපි පුරසාරම් දොනනවා, පම්පු පරිහරනවා, රටේ අභිමානය කරන්න පුළුවන් දේවල් ගැන පැය 24ක් ගත වුණේ නේ. ජනතාවට තව බරපතලවනවා අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන ගෑස් මිල වැඩි කරනවා. සතියෙන් සතිය අපි දකිනවා ඉන්ධන මිල ඉහළ යනවා. ඉතින් මේවා කෙසේත් අපේ ජනතාවට දරා ගන්න පුළුවන් පීඩනයක් නෙවෙයි. මෙන්න මේ පීඩනය නැති කිරීමට බැරි නම් අඩු කිරීම සම්බන්ධයෙන් මොනවද ගන්න ප්‍රායෝගික පියවර? මහා පොළොවේ ඇඟට පතට දැනෙන විසඳුමක් තමයි අපේ ජනතාව ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටින්.